ආයුබෝවන්. රවි උෂ්‍යික රාශිගත වීම. සූර්යා විශේෂයෙන්ම ග්‍රහලවස් රජු උෂ්‍යික රාශියට පිවිසීම. සෙම්පතියගේ නිවසට පිවිසීම. විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂ 2024ක් වූ නොවැම්බර් මාස 16 දින පෙරවරු 7:33ට ග්‍රහලව රජු ශිව දෙවියන් නිවේදනය කරන රජු සෙම්පතියා විශේෂයෙන්ම සෙම්පතියාගේ නිවසට උෂ්‍යික රාශියට ගෝචර චලිතයකින් පිවිසේ. විශේෂයෙන්ම මේ ගෝචර චලිතයකින් පිවිස උෂ්‍යික රාශිය තුළ ඇති ගුරුටයිති වීසානගත එක පාදයකත්, සෙනසුරුටයිති අනුරණකතේ පාද හතරකත්, බුදටයිති දෙටනකතේ පාද හතරකත් ගෝචර චලිතයක් පවත්වාගෙන යයි. විශේෂයෙන් මේ උෂ්‍යික රාශිය රවිට මිතුරු රාශියක්. එසේ මේ මිතුරු රාශිගතව තමයි මේ උෂ්‍යික රාශියට මේ සූර්යා පිවිසෙන. විශේෂයෙන්ම ලේට අධිපති, රාජ්‍යත්වයට අධිපති, නීතියට අධිපතිත්වය දරන මේ රවි මෙසේ පිවිසීම ක්‍රිස්තු වර්ෂ 2024ක් වූ 12 මාස 15 දින දක්වා උෂ්‍යික රාශිගතව ගෝචර චලිතයක් පවත්වාගෙන ගොස් උරුටයිති ධනු රාශියට පිවිසේ. විශේෂයෙන් මේ ධනු රාශියට පිවිසීමත් එක්කම කෝණ මාසයේ උදාවේ. විශේෂයෙන් මේ කාලය තුළදී තමන් ගන්නා නැකත් කටයුතු වලට සාර්ථක කර ගැනීමට ගත යුතු කාලයක් හැටියට මේ රවි උෂ්‍යික රාශිය තුළ ගමන් කරන මාසයේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම මේ රාජ්‍යත්වය නිවේදනය කරන, පීතෘත්වය නිවේදනය කරන විශේෂයෙන්ම රවි පద్මරාග මාණික්ය නිවේදනය කරයි. එසේම කටුඹුල උක්ෂේද නිවේදනය කරයි. මෙසේ මේ ශිව දෙවියන් නිවේදනය කරන විශේෂයෙන් මේ රවි ග්‍රහය උෂ්‍යික රාශිය තුළ ගෝචර චලිතයකින් ගමන් කරන කාලය ඔබේ ලග්නයෙන් ලග්නයට කෙසේදයි විමසා දැනගනිමු. මේෂ ලග්නය විශ්වකේන්ද්‍රයේහි පළවෙනි රාශිය කුජ ලග්නාධිපතිත්වය දරන මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච කුජ ඔබගේ සුඛස්ථානය වූ හතරවැන්නේ ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ ඔබගේ පස්වැන්න වූ පුත්‍රකාරක ස්ථානයේ අයිති මේ රවි ග්‍රහය ඔබගේ අටවැන්නට පිවිසේ. බුධද ගෝචර චලිතයක් පවත්වා ගන්න මත මේ අටවැන්නට පිවිසීම නම් රවි ඔබට යහපත් ප්‍රතිඵල අත්පත් කර නොදෙන පීඨීමක් හැටියටයි සමස්ත වශයෙන් හඳුන්වා දීමට හැකියාවක් ඇත්තේ. මේ පිවිසීම වගේ ඔබගේ අධ්‍යාපන කටයුතු වල යම් අඩාල වීම පෙන්නුම් කරන කාල සීමාවක් හැටියට විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. යම් ආකාරයේ පීඩාකාරී තත්ත්ව මතුවීමට ඉඩ ඇත. විශේෂයෙන්ම ඔබගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ඔවුන්ගේ ක්‍රීඩා කටයුතු, තරඟ විභාග ශිෂ්‍යත්ව කටයුතු වල යම් පීඩාකාරී තත්ත්වයක් මතුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. ඔබගේ රැකී රක්ෂා කටයුතුවල යම් යම් සුළු සුළු ප්‍රශ්න ගැටළු මතුවීමට ඉඩ ඇති කාලයක්. විශේෂයෙන්ම ඔබ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු වලින් වැඩි ප්‍රශ්න නොයෙකුත් අලාභ හානි පාඩු සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන ඔබට වෙනදාට වඩා කේන්ති යන කාලයක්. විශේෂයෙන් කේන්තිය පාලනය කරගත්තොත් ඇතිවිය හැකි නොයෙකුත් නොරිස්සුම් මතවේද හිතමනාපකම් වලින් ඔබට ජයග්‍රහණය අත්පත් කර ගැනීමට හැකියාවක් පවතී. සමස්ත වශයෙන් ගත්තොත් මේ අටවැන්නට පිවිසීම මගින් ඔබට හදිසි කෝපය මතුවන කාලයක්. එසේම ඔබගේ කරන කියන කටයුතු වල සුළු සුළු ප්‍රශ්න මතුවීමට ඉඩ ඇතත් ඔබ උනන්දුවෙන් උත්සාහයෙන් උපේක්ෂා ඉවසීමෙන් කටයුතු කරගත්තොත් ඔබේ තත්ත්වයන් වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. ආදර සම්බන්ධතාවල යම් ප්‍රශ්න ගැටලු මතුවීමට ඉඩ ඇති බැවින් නිරන්තරයෙන් සහකරුවෝ සහකාරිය සමකරන කටයුතු වලදී ඉවසීමෙන් බුද්ධිමත කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් ප්‍රශ්න ගැටලු ඔබට වලක්වා ගැනීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් ඔබට අර්ශය සමාරු විශේෂයෙන්ම බුදමාර්ග ආශ්‍රිත රෝග තත්ත්ව ඇතිවීමට උෂ්ණ දාහගත ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. ඉරිදා දිනයන්දී නිර්මාංශ වීම, සූර්ය පිරිත වන්දනාමාන කිරීම කීම ශ්‍රවණය කිරීම විශේෂයෙන්ම ශිව දෙවියන් වන්දනාමාන කිරීම නොයෙකුත් ආකාර කුසල කර්ම ලේ දන් දීම අතපය අහිමි ඇර නොයෙකුත් ආකාර බේද ද්‍රව්‍ය නොයෙකුත් උදව්පකාර කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. වෘෂභ ලග්නය විශ්වකේන්ද්‍රයේහි දෙවන රාශිය සිකුරු ලග්නාධිපතිත්වයේ දරන වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච සිකුරු අටවැන්නේ ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ ඔබගේ හතරවැන්නේ හිමිකාරීත්වය මේ රවි විසින් දරයි. මේ රවි ඔබගේ හත්වැන්නට ගෝචර චලිතයකින් පිවිසේ. මේ හත්වැන්නට පිවිසීම යම් තාක් දුරට සමඵල උදාවන කාල සීමාවක් හැටියට ඔබට හඳුන්වා දීමට හැකියාවක් පවතී. මේ පිවිසීම වගේ ඔබට සමාජගත වීමේදී වැඩි වාසි සහගත තත්ත්වයන් අත්පත් වන කාල සීමාවක්. විශේෂයෙන් මේ කාලය තුළදී ඔබගේ සමාජගත වීම ඔබ දේශපාලන අංශය කටයුතු කරන පිරිස් කළමනාකරණ අංශය කටයුතු කරන කෙනෙක් නම් ඔබට වැඩි වාසි ලෙස ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට ශක්තියක් ධෛර්යයක් ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබ වෙනදාට වඩා හවුල් ව්‍යාපාර කටයුතු වලට ජයග්‍රහණය වැඩි වාසි
ලාභ ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක්ද පවතී? සමස්තයක් වශයෙන් ඔබ නව නිවාසය ඉදිකිරීම කටයුතු කරන කෙනෙක් නම් මේ කාලය තුළදී නිවාස අලුත් වැඩියා කර ගැනීමට නැවත ගොඩනගා ගැනීමට මඟ නැවතිලා තිබ්බනම් ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට ශක්තියක් ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක්ද පවතී? එසේම ඔබට කේන්තිය ටිකක් වැඩි වෙන කාලය. මේ කාලය තුළදී කේන්තිය නිරන්තරයෙන් පාලනය කරගෙන කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි නොයෙකුත් ප්‍රශ්න ගැටළු ඔබට වලක්වා ගැනීමට හැකියාවක් පවතී. රැකියා කටයුතු සුළු සුළු ප්‍රශ්න, ව්‍යාපාර කටයුතු සුළු සුළු ආකාරයේ ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. අධ්‍යාපන කටයුතු ඔබට යම් තාක් දුරට සාර්ථක කරගන්න ඔබේ දරුවන්ගේ අධ්‍යාපන තරඟ විභාග ක්‍රීඩා කටයුතු වලින් ඔවුන්ට ජයග්‍රහණය ලැබෙන කාලයක්. ඒ වගේම ඔබට පාලන ශක්තියක්ද ලැබෙන කාලයක්. ඔබ දේශපාලංශය වගේ කරනවා නම් ඔබට අතිසාර්ථක ලෙස ඔබේ කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තියක් බලයක් ලැබෙන කාල සීමාවක් කිව්වොත් නිවැරදි. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් වකුගඩු ආශ්‍රිත මුස්ත්‍රාශය ආශ්‍රිත යම් රෝග තත්ත්ව මතුවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිල්ලෙන් කටයුතු කරගත්තොත් ඔබේ තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. පිනට දහමට දීම, දෙවියන් හට පුද පූජා සත්කාර කිරීම, ලේ දන් දීම, අතපය හිමියට නොයෙකුත් ආකාර උදව් උපකාර කිරීම, නොයෙකුත් ආකාරයේ පුණ්‍ය කර්ම කුසල කර්ම කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. මිතුන ලග්නය විශ්ව කේන්ද්‍රයේ තුන්වෙනි රාශිය. උබේ රාශියක් වන බුධ ලග්නාධිපතිත්වයේ දරන මිතුන ලග්නයෙන් උපන්න ඔබගේ ලග්නාධිපති වූ බුධ ග්‍රහයා ඔබගේ හයවැන් වූ සතුරු ස්ථානයේ රෝගස්ථානයේ ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ ඔබගේ තුන්වැනි හිමිකාරීත්වය මේ රවි විසින් දරයි. විශේෂයෙන් මේ රවි ග්‍රහයාද ඔබගේ හයවැන්නට ලග්නාධිපති ඉන්න ස්ථානයටම ගෝචර චලිතයෙන් පිවිසේ. සමස්තයක් වශයෙන් මේ රවි 3-6-11 වගේ ස්ථානවල විශේෂයෙන්ම හයවැන්නේ ගමන් කිරීම බලවත් පිවිසීමක් හැටියට ජ්‍යොතිෂයේ සඳහන් වේ. මේ පිවිසීම ඔබට සාර්ථක පිවිසීමක්. විශේෂයෙන් ඔබට සතුරු කරදර යම් පීඩාකාරී තත්ත්ව තිබ්බනම් මේ කාලය තුළදී සතුරු කරදර තත්ත්වයන් 5 යන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක්ද පවතී. ඒ වගේම ඔබගේ ණය කරදරයක් වෙතොත් ඔබ යම් ණය කරදර ප්‍රශ්නක හිටියනම් ඔබගේ ණය කරදර වලින් ඔබට මිදීමට ඔබට හැකියාවක් ඇති කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට විශේෂම හැකියාවක් පවතී. ඔබ කරන කියන කටයුතු වෙනදාට වඩා ශක්තියකින් ධෛර්යයකින් ඉෂ්ට සිද්ධ කර ගැනීමට ශක්තිය ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට විශේෂ හැකියාවක්ද පවතී. වෙනදාට ඔබ ඉදිරියට ඒමක් ෆෝවර්ඩ් වීමක් ඇති වෙන කාල සීමාවක්. වෙනදාට වඩා තමයි කටයුතු වලට ශක්තියකින් ධෛර්යයකින් මූණ දෙන කාල සීමාවක් කියුවොත් මේ කාලේ නිවැරදි. ඔබගේ විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වෙන අතර ඔබ සමාජගත වෙලා වැඩ කටයුතු කරන කෙනෙක් නම් දේශපාලනංශයේ ඒවා පිරිස් කළමනාකරණංශයේ ටීම් වර්ක් කරන කෙනෙක් නම් පිරිස් කළමනාකරණ කටයුතු කරන කෙනෙක් නම් ඔබට අතිසාර්ථක ලෙස ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට වාග්ය ලැබෙන ඔබ ප්‍රසිද්ධියට පත්වන කාල සීමාවක. මේ කාලය තුළදී ඔබේ කටයුතු සාර්ථක වේ. එසේම ඔබ විදේශගත අවස්ථාවන් බලාපොරොත්තුෙන් හිටපු මිතුන ලග්න හිමියෙක් නම් විදේශගත වීමේ වාග්ය ඔබට ලැබෙන කාල සීමාවක්. විදේශගත අවස්ථාවන් පවා ඔබට සඵල වන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර තරඟ විභාග වලින් ජයග්‍රහණය ලැබෙන කාල සීමාවක්. එසේම ඔබගේ දරුවන්ගේ තරඟ විභාග ශිෂ්‍යත්ව වලින් ඔවුන්ට ජයග්‍රහණය ලැබෙන කාල සීමාවක් වශයෙන් මේ කාලය හඳුන්වා දීමට හැකියාවක්ද පවතී. එසේම ඔබ ගන්නා තීන්දුව තීරණයෙන්තරට ශක්තියකින් ධෛර්යයකින් ගන්න කාලයක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබගේ ණය කරදරයක් වෙතොත් ණයද පියවා ගැනීමට හැකියාවක් පවතී. ඔබගේ රෝග තත්ත්වයන් විශේෂයෙන්ම ගැන සලකලා බැලුවොත් ආමාශගත අසනීප, ගැස්ට්‍රයිටිස්, පිත්‍රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් පෙන්වුම් කරන කාලයක් බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න. නිරන්තරයෙන්ම කුසල කර්මවල යෙදීම, පිනට දහමට දීම, ශිව දෙවියන් වන්දනාමාන කිරීම, සූර්ය පිරිත, මෝර පිරිත ඇසීම, සජ්ජායනය කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. කටක ලග්නය විශ්ව කේන්ද්‍රයේ 4 වන රාශිය සඳු ලග්නාධිපතිත්වයේ දරන කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කටක සඳුවන අතර ඔබගේ දෙවැන්නු කුටුම්බස්ථානයේ හිමිකාරීත්වය මේ රවි විසින් දරයි. මේ රවි ග්‍රහය ඔබගේ පස්වැන්නු පුත්‍රකාරක ස්ථානයට බුධද ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ පිවිසේ. බුධ ආදිත්‍ය යෝගයෙන් ඔබේ කේන්ද්‍රය බලවත් වේ. විශේෂයෙන් මේ පිවිසීම මගින් ඔබගේ අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථක අයුරින් ඉෂ්ට සිද්ධ කර ගැනීමට ශක්තියක් ධෛර්යයක් ලැබෙන කාල සීමාවක්. ඒ වගේම ඔබගේ අධ්‍යාපන කටයුතු වගේ ඔබගේ දරුවන්ගේ තරඟ විභාග, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු, ශිෂ්‍යත්ව කටයුතු වලින් ඔවුන්ට ජයග්‍රහණය ලැබෙන කාල සීමාවක් කිව්වොත් නිවැරදි. එසේම ඔබට අතීතයේ ධන මුදලක් ලාභයක් ලැබීමේ ප්‍රවණතාවයක් පෙන්වු කරන කාලයක්. විශේෂයෙන්ම ඔබේ කතිකත්වය ඉහළ යන, ඔබ විශේෂයෙන්ම තරඟ විභාග විවාද වලට යෙදෙන කෙනෙක් නම් ඔබට අතිසාර්ථක ලෙස ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට වාග්ය ලැබෙන කාල සීමාවක් කිව්වොත් මේ කාලය නිවැරදි. එසේම ඔබගේ රැකී රක්ෂාව කටයුතු වල
සාර්ථකත්වයක් ඇති වෙන කාලයක්. විශේෂයෙන් ව්‍යාපාර කටයුතු වල දියුණුවක් අත්පත් වන අතර තමයි කටයුතු ඉතාමත් පහසුවෙන් කර ගැනීමට වාග්ය ලැබෙන කාල සීමාවක් කිව්වොත් මේ කාලේ නිවැරදියි. සමස්තයක් වශයෙන් ඔබට විවාහ ජීවිතයේ සුළු ප්‍රශ්න ඇති වුණත් ඉවසීම. විශේෂයෙන් ඔබ මේ කාලය තුළදී කළ යුත්තේ පුළුවන් තරම් කේන්ද්‍රීය පාලනය කරගැනීමෙන් ඉවසීමෙන් කටයුතු කිරීම. ඒ මගින් ඔබගේ තත්ත්වය යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. එසේම ඔබ ආදර සම්බන්ධතාවයක් ඇති කෙනෙක් නම් විශේෂ ආදර සම්බන්ධතාවල කේන්ද්‍රය නිසා නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න ගැටලු මතුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත්ව ඉවසීමෙන් උපේක්ෂාවෙන් ඔබ කටයුතු කරගත්තොත් විශේෂයෙන් පාලනය කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. විශේෂයෙන් කුජද ලග්නයේ ගෝචර වන බැවින් පොඩක් කේන්ති යන ස්වභාවය පාලනය කරගත යුතුම කාලයක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ රෝග තත්ත්වය ගැන සැලකිල්ලට ගත්තොත් විශේෂයෙන්ම ඔබගේ ආමාශගත අසනීප යටිබඩ ආශ්‍රිත රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් පෙන්වන කරන කාලයක් බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වන්න. එසේම ඔබ පිනට දහමට දීම මගින් ලේ දන් දීම වැනි පුණ්‍ය කර්ම කිරීම මගින් දෙවියන්ට පුද පූජා සත්කාර කිරීම විශේෂයෙන්ම ඉරිදා දිනයන්දි නිර්මාංශ වීම ශිව දෙවියන් වන්දනාමාන කිරීම රෝගීන්ට නොයෙකුත් ආකාරයේ බෙහෙත් ද්‍රව්‍ය උදව්පකාර කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. සිංහ ලග්නය විශ්ව කේන්ද්‍රයේහි පස්වන රාශිය රවිම ලග්නාධිපතිත්වයේ දරන සිංහ ලග්නයේ උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච මේ රවි ග්‍රහය හතරවැන්නට ගෝචර චලිතකින් විශේෂයෙන් බුධ ග්‍රහයත් ගෝචර චලිතයක් පවත්වාගෙන මොහොතේ මේ පිවිසීම ඔබට යහපත් පිවිසීමක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. මේ බුධ ආදිත්‍ය යෝගයද මැවෙන අතර මේ කාලය තුළදී ඔබගේ දේපල සම්බන්ධ ඉඩ කඩම් සම්බන්ධ කටයුතු ඔබට ජයග්‍රහණය ලැබෙන කාලයක් වේ. ඔබ නිවසක් ඉදි කරමින් හිටියා නම් මග නැවතිලා තිබ්බනම් මේ කාලය තුළදී ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට ශක්තියක් බලයක් ලැබෙන කාල සීමාවක්. එසේම ඔබගේ නව දේපලක් මිලදී ගැනීමට ඉතාමත්ම ශුභ කාලයක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම යාන වාහන සම්බන්ධ ගනුදෙනු වලදී මිලදී ගැනීම විකිණීම කටයුතු වලින් ඔබට ජයග්‍රහණය අත්පත් වන කාල සීමාවක් හැටියට මේ කාලය විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම කේන්ති යන ස්වභාවය නම් වැඩි වෙන කාලයක්. විශේෂ හිතට කේන්තියක් ඇති වෙන කාලයක් බැවින් කේන්තිය පාලනය කරගෙන ඉවසීමෙන් උපේක්ෂාවෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම ඔබගේ රැකී ආරක්ෂා කටයුතු දියුණුවක් උසස් වීම ලැබෙන කාලයක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබ ව්‍යාපාර කටයුතු කරන සිංහ ලග්නමේක නම් ව්‍යාපාර කටයුතු වලින් වැඩි ලාභ වාස් ජයග්‍රහණයන් අත්පත් වන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. නව ආදර සම්බන්ධතා පවා ඇති වන කාල සීමාවක. විශේෂයෙන්ම ඔබේ ක්‍රීඩා කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, දරුවන්ගේ කලා කටයුතු වලින් ජයග්‍රහණය ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලේ විශේෂයෙන් හඳුන්වා දීමට හැකියාවක් පවතී. සමස්ත වශයෙන් ඔබ කරන කියන කටයුතු ඉවසීමෙන් උපේක්ෂාවෙන් උනන්දුවෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. හවුල් ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් පොඩක් හවුල් ව්‍යාපාර කටයුතු වලදී සුළු ප්‍රශ්න ගැටලු මතුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඔබේ කටයුතු සාක්ෂාත් කර ගැනීමට වාග්ය ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් පපු ආශ්‍රිත උෂ්ණ දාහගති සෙම් රෝග ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් පෙන්වුම් කරන බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. නිරන්තරයෙන්ම කුසල කර්ම යෙදීම පිනට දාහන්ට දීම විශේෂයෙන්ම දෙවියන්ට කරන්නා පුද පූජා සත්කාර ලේ දන් දීම වැනි පුණ්‍ය කර්ම කිරීම මගින් රෝගීන්ට ලබා දෙනව බෙහෙත් ද්‍රව්‍ය උදව් උපකාර වැනි නොයෙකුත් ආකාරයේ කටයුතු වලින් විශේෂයෙන්ම ඉවසීම උපේක්ෂාව වර්ධනය කර ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. කන්‍යා ලග්නය විශ්ව කේන්ද්‍රයේ 6 වෙනි රාශිය බුධ ලග්නාධිපතිත්වයේ දරන කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච බුධ ග්‍රහය 3 වෙනි වූ සහෝදර ස්ථානයේ ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ ඔබගේ 12 වෙනි හිමිකාරිත්වයේ දරන මේස් රවි ග්‍රහය විශේෂයෙන්ම රවි ඔබගේ 12 වෙනි හිමිකාරිත්වයයි දරන්නේ. මේ රවි ඔබගේ 3 වෙනි වූ සහෝදර ස්ථානයේ බුධ ග්‍රහයද ගෝචර චරිතයක් පවත්වාගෙන ඉන්න ස්ථානයේ පිවිස බුධ ආදිත්‍ය යෝගයෙන් බලවත් වේ. මේ පිවිසීම ඔබට ඉතාමත්ම යහපත් පිවිසීමක්. විශේෂයෙන් මේ පිවිසීම මගින් ඔබගේ පාලන ශක්තිය ඉහළ යන කාල සීමාවක. විශේෂයෙන් ඔබ පිරිස් කළමනාකරණ අංශයේ කටයුතු කරන කෙනෙක් නම්, දේශපාලන අංශයේ කටයුතු කරන කෙනෙක් නම්, විශේෂයෙන්ම සාමූහික කටයුතු කරන කෙනෙක් නම් ඔබට වැඩි වාසි ලෙස ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට භාග්‍යයක් ලැබෙන කාල සීමාවක. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු අංශයෙන් අධ්‍යාපනයෙන් ඔබට ඉහළට යෑමට උසස් වීම ලබා ගැනීමට හැකියාවක් ඇති කාලයක් වේ. ඔබ තරඟ විභාග කටයුතු වලින් ඔබට ජයග්‍රහණය ලැබෙන කාල සීමාවක් කිව්වොත් මේ කාලේ නිවැරදි. එසේම ඔබ අන්තර්ජාල ආශ්‍රිත ව්‍යාපාර විදේශ ව්‍යාපාර රැකී ආරක්ෂා කටයුතු කරන කෙනෙක් නම් ඔබට වැඩි වාසි සහගත ලෙස ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට භාග්‍යයක්
ලැබෙන කාල සීමාවක් වශයෙන් මේ කාලය හඳුන්වා දීමට හැකියාවක්ද පවතී. රැකියාවල පවා දියුණුවක් අත්පත් වන කාලයක්. එසේම ඔබ නව නිවාස ඉදිකිරීම කටයුතු කර ගැනීමට ඉතාමත්ම භාග්‍යයක් ලැබෙන කාලයක්. මේ කාලය තුළදී නිවාස අලුත් වැඩ කිරීමට, ලස්සන කිරීමට, අලංකාර කිරීමට, ප්ලේන් කිරීමට නොයෙකුත් ආකාරයේ කටයුතු කර ගැනීමට, ඉෂ්ට සිද්ධ කර ගැනීමට ශක්තියක් ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. සමස්තයක් වශයෙන් මේ කාලය තුළදී තමන්ගේ හිතට, මනසට සැනසුමක් ඇතිවන කාල සීමාවක් කිව්වොත් විශේෂයෙන්ම නිවැරදි. මේ කාලය තුළදී ඔබ ගන්නා තීන්දුව తీරන නිවැරදි තීන්දුව తీරන අතර ඔබේ කටයුතු ශිෂ්ට සිද්ධ කර ගැනීමට ඔබ ඉදිරියට එන කාලයක්. ඔබට හදිසි ධනලාභ පවා ලැබෙන කාලයක්. පොළොව ආශ්‍රිත, මැණික් ගල් ආශ්‍රිත, පස් වැලි ආශ්‍රිත ව්‍යාපාර රැකී රක්ෂා කරන කන්‍යා ලග්න හිමියන්ට අති සාර්ථක ලෙස ඔබේ කටයුතු ශිෂ්ට සිද්ධ කර ගැනීමට භාග්‍යයක් ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. විශේෂයෙන් බාල සහෝදරයන් සම කරන කටයුතු වල මත ගැටුම් ඇති වීම ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන් විවසීමෙන් බුද්ධිමත් කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. එසේම ඔබ නිරන්තරයෙන් විශේෂයෙන්ම ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් ඔබගේ උගු ආශ්‍රිත විශේෂයෙන් බෙල්ල ආශ්‍රිත, උරයි ශාස්ත්‍රිත යම් රෝග තත්ත්ව මතුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. පිනට දාමර දීම, දෙවියන්ට පුද පූජා සත්කාර කිරීම, ලේ දන් දීම නොයෙකුත් ආකාරයේ උදව් උපකාර කිරීම වැනි නොයෙකුත් පුණ්‍ය කර්ම කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. තුලා ලග්නය විශ්ව කේන්ද්‍රයේ 7 වන රාශිය සිකුරු ලග්නාධිපතිත්වයේ දාන තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච සිකුරු 3 වෙනි ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ ඔබගේ 11 වෙනි සියලුම ලැබීම් පෙනෙන 11 වෙනි හිමිකාරීත්වයේ දරන මේ රවි ග්‍රහය ඔබගේ දෙවැන්නට ඌ දෙවැන්නු කුටුම්බස්ථානයට ගෝචර චලිතයක් පිවිසෙයි. බුද්ධද ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ මේ පිවිසීම ඔබට යම් සාර්ථක ප්‍රතිඵල අත්පත් වන පීඨීමක්. විශේෂයෙන් බුද්ධ ග්‍රහයද ගෝචර චලිතයක් පවත්වාගෙන යන බැවින් ඔබට අතට මුදලක් ලැබෙන කාල සීමාවක්. ඔබට හදිසි ධනය ලැබීමේ වාග්ය උදාවන කාලයක්. ඔබ බලාපොරොත්තුෙන් හිටි මුදලක් හෝ ඔබ නොසිතූ මුදලක් ඔබට ලැබීමේ යම් වාග්යක් ඇතිවන කාල සීමාවක් හැටියට මේ කාලය විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඉතින් ඔබ වෙනදාට වඩා ඔබගේ වචනය විශේෂයෙන් ඔබ නීති ක්ෂේත්‍රයේ කටයුතු කරන කෙනෙක් නම්, විශේෂයෙන් බ්‍රෝකර්වරයෙක් නම්, ඔබේ වචනය හසුරවා කටයුතු කරන, ඔබ විශේෂයෙන් මාකටිං අංශයේ කටයුතු කරන කෙනෙක් නම් මේ කාලය තුළදී ඔබට වැඩි වශයෙන් සාර්ථක වීමට, දියුණු වීමට හැකියාවක් ඇති කාල සීමාවක් හැටියටයි හඳුන්වා දීමට හැකියාවක් ඇත්තේ. විශේෂයෙන් මේ කාලය තුළදී ඔබගේ රැකියාවේ උසස් වීම, දියුණු වීම ඇති වන අතර ව්‍යාපාර කටයුතු වලින් වැඩි ලාභ වාසි ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට විශේෂ හැකියාවක් පවතී. රැකී රක්ෂා වගේම ඔබගේ විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වෙන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. විශේෂව මැණික් ගල් ආශ්‍රිත, කළු ගල් ආශ්‍රිත, පස් ආශ්‍රිත, වැලි ජලය ආශ්‍රිත ව්‍යාපාර රැකී රක්ෂා කරන කටයුතු කරන තුලා ලග්න හිමියෙක් නම් ඔබට අති සාර්ථක ලෙස ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට වාග්ය ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට විශේෂ හැකියාවක් පවතී. සමස්ත වශයෙන් ඔබ තීන්දුව දෙන ඉදිරියටගෙන ඉදිරියට යමේ ප්‍රවණතාවයක් පෙන්වු කරන කාලයක් නේ. වචනේ නිසා සුළුසුළු අමනාපකම් අන්‍යයන් හා ඇතිවෙන ඉඩ ඇති බැවින් වචනය හසිරීමේදී විසීමෙන් උපේක්ෂාවෙන් හැසිරවීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවද පවතී. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්ත උගුරාශ්‍රිත සෙම් රෝග ඇතිවීමේ, උෂ්ණ දාහ ගත ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරගන්න. විශේෂයෙන්ම නිරන්තරයෙන්ම ඉරිදා දිනයන්දී නිර්මාංශයෙන් කුසල කර්ම වල නිරත වීම, පිනට දහමට දීම, රෝගීන් හට බෙහෙත් ද්‍රව්‍ය ලබා දීම වැනි නොයෙකුත් ආකාරයේ කුසල කර්ම, පුණ්‍ය කර්ම කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. වෘශ්චික ලග්නය විශ්ව කේන්ද්‍රයේහි 8 වන රාශිය කුජ ලග්නාධිපතිත්වයේ දරන වෘශ්චික ලග්නයෙන් උපන්න ඔබගේ ලග්නාධිපති වෙච්ච කුජ ග්‍රහය ඔබගේ පෙර පුණ්‍යස්ථානයේ, පූර්ව පුණ්‍යස්ථානයේ 9 වැනි ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ ඔබගේ කර්මස්ථානයේ 10 හිමිකාරීත්වය මේ රවි විසින් දරයි. මේ රවි ඔබගේ ලග්නගතව පිවිසේ. බුධ ග්‍රහයාද ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ බුධ ආදිත්‍ය යෝගයේද මැවෙන අතර මේ ලග්නගතව රවිගේ පිවිසීම ඔබට ඉතාමත්ම යහපත්. විශේෂයෙන්ම කලින් ඔබ මාසය තුලදී රවි 12 වෙනි ආශ්‍රිතව මරණකාරී ස්වභාවයෙන් ගත කර ඔබ යම් නීතිමය ගැටලු ප්‍රශ්න ඔබට තිබ්බා නම් ගිය මාසය තුලදී මේ කාලය තුලදී ඒවා निराකරණය වෙන, ගැලවෙන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. රැකියාවල ප්‍රශ්න තිබ්බනම්, ව්‍යාපාරවල ප්‍රශ්න තිබ්බනම් මේ කාලය තුළදී ඒ කටයුතු වෙනස් වෙන, විශේෂයෙන්ම හොඳ තත්ත්වයකට පත් වෙන කාලයක්. ව්‍යාපාර දියුණු වන අතර රැකී රක්ෂාවල උසස් වීම ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක්ද පවතී. ඔබ වෙනදාට වඩා ආකර්ෂණීය පුද්ගලයෙකු බවට පත් වෙන කාලයක් වේ. කැපී පෙනෙන තත්ත්වයක් පත් වේ. විශේෂයෙන්ම සමාජයේ ගත වුණ චිනාම ඔබට වෙනදාට වඩා ආකර්ෂණයක් ලැබෙන
විශේෂයෙන් ඔබ දේශපාලංශයේ කටයුතු කරන කෙනෙක් නම් පිරිස් කළමනාකරණ අංශයේ කටයුතු කරන ටීම් වර්ක් කරන සමූහිකව කටයුතු කරන කෙනෙක් නම් මේ කාලය තුළදී ඔබේ කටයුතු සාර්ථක කරගෙන ඔබට ආකර්ෂණ ලැබෙන ඔබේ වචනට අනයන් ගරු කරන කාල සීමාව කෙරෙහි විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබ ගන්නා තීන්දුව දින වෙනදාට ඍජුව කෙලින් ගන්න කාලයක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වන කාල සීමාවක් විශේෂයෙන් විවාහ ජීවිතයේ සතුට සැපත වගේම ඔබ සමාජගත වෙලා කරන කටයුතු වලින් වගේම ඔබ හවුල් ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් හවුල් ව්‍යාපාර වලින් වැඩි ජයග්‍රහණ අත්පත් වන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට විශේෂ හැකියාවක් පවතී. සමස්ත වශයෙන් ගත්තොත් මේ කාලය තුළදී ඔබගේ නිවාස ඉදිකිරීම කටයුතු වලදී සුළු ප්‍රශ්න සේවකින් සමග නොයෙකුත් ආකාර සුළු ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇතත් විශේෂයෙන්ම අන්‍යෝන්‍ය අවබෝධයෙන් හොයා බලලා හොඳින් කටයුතු කරගත්තොත් තත්ත්වය ඔබේ වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වලදී දෙතුන් වතාවක් හිතලා බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාවක් පවතී. දරුවන් ගැනද නිරන්තරයෙන් සොයා බලා කටයුතු කරගත යුතු කාලයක් හැටියටයි මේ කාලේ හඳුන්වා දෙන්නට හැකියාවක් ඇත්තේ. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් විශේෂයෙන්ම පීනස් රෝග ඇතිවීමේ ස්වභාවයක් හිස ආශ්‍රිත රෝග ඇතිවීමේ යම් ස්වභාවයක් පෙන්නු කරන කාලයක් වෙයි. ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරගන්න. විශේෂයෙන්ම ඔබට කේන්තිය ටිකක් වැඩි වෙන කාලයක් කේන්තිය පාලනය කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. පිනට දහමට දීම මගින් රෝගීන් හට නොයෙකුත් ආකාර බෙහෙත් ද්‍රව්‍ය ලබා දෙන උදව් උපකාර කිරීම අසන්න දුප්පත් අය ලබා දෙනා වූ පුණ්‍ය කර්ම භික්ෂුන් වහන්සේලාට ලබා දෙනා වූ නොයෙකුත් දානමාන පුණ්‍ය කර්ම ලේ දන් දීම වැනි කුසල කර්ම කිරීම වගේ තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. ධනු ලග්නය විශ්ව කේන්ද්‍රයේ නවවන රාශියේ ගුරු ලග්නාධිපතිත්වයේ දරන ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වූ ගුරු ඔබගේ 6 වැන්න වූ සතුරු ස්ථානයේ ගෝචර චලිතයක් පවත්වාගෙන විශේෂයෙන්ම ඔබගේ 9 වැන්න විශේෂයෙන්ම 9 වැන්න හිමිකාරීත්වයේ දරන මේ රවි ඔබගේ 12 වැන්නට ගෝචර චලිතකින් පිවිසෙන්නේ. මේසේ 12 වැන්නට රවිගේ පිවිසීම මගින් රවි අකර්මණ්‍ය වී මරණකාරී ස්වභාවයට පත් වේ. රවි දුර්වලම වන ස්ථානයේ භාවයේ 9 වැන්න විශේෂයෙන්ම 9 වැන්නට මේ රවිගේ පිවිසීම මගින් ඔබට යම් නීතිමය කරදර ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඔබ නිරන්තරයෙන්ම ඉවසීමෙන් කටයුතු කරගත යුතු කාලයක්. විශේෂයෙන්ම ඔබ රියපද වෙන්නෙක් නම් නීතිගරුක රියපදවීම විශේෂයෙන්ම ණය ලෝන් අපාස්සම් කිරීමේදී මුදල් වලට අන්යන්ට අපවීම වැනි නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න ගැටලු ඇතිවීමට ඉඩ ඇති ප්‍රශ්න වලින් ඔබ ගැලවි හිටිය යුතු කාලයක් හැටියටයි මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් ඇත්තේ. පියාට යම් අහිතකර අපලකාරී ස්වභාවයක් ඇති බැවින් පියා ගැන සොයා බලා කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. ඒ වගේම ඔබට විදේශගත අවස්ථාවන් ලැබෙන කාලයක්. ඔබ විදේශගත අවස්ථාවක් බලාපොරොත්තුෙන් හිටපු ධනු ලග්න හිමියෙක් නම් මේ කාලය තුළදී ඔබට විදේශගත වීමට යම් වාසනාවක් ලැබෙන කාල සීමාවක් හැටියටයි හඳුන්වා දීමට හැකියාවක් ඇත්තේ. මේ කාලය තුළදී ඔබ නිවාස ඉදිකිරීම යාන වාහන සම්බන්ධ කටයුතු වලදී ඔබට යම් ප්‍රශ්න ගැටලු රැවටීම් වලට ප්‍රශ්න වලට ලක්වීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. විවාහ ජීවිතයේ සුළු ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති කාලයක්. සමාජගත වෙලා වැඩ කටයුතු කරන කෙනෙක් නම් ඔබ මේ කාලය තුළදී නොයෙක් ගැටලු මතුවීමට ඉඩ ඇති බැවින් ඉවසීමේ උපේක්ෂාවෙන් කටයුතු කරගන්න. හවුල් ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් අලාභහානි පාඩු සිදුවීමට ඉඩ ඇති කාලයක්. ඒ කියන්නේ හොඳට සොයා බලා බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවේ කියම් ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක්ද පවතී. රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු වල යම් අඩපණ වීමක් පොඩක් පස්සට යමක් පෙන්වු කරන බැවින් ඒ කියන්නේ දැනගෙන ඉවසීමේ උපේක්ෂාවෙන් ඔබ කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ඔබට විශේෂ හැකියාවක් පවතී. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් පාදාශ්‍රිත රෝග ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරගන්න. නිරන්තරයෙන් කුසල කර්මවල නිතරම පිනට දහමට දීම දෙවියන් හට කරන්නා පුද පූජා සත්කාර සූර්ය පිරිත කීම ඇසීම සජ්ජායනය කිරීම නොයෙකුත් ආකාරයේ ලේ දන් දීම වැනි නොයෙකුත් පුණ්‍ය කර්ම කිරීම මගින් ඉවසීම උපේක්ෂාව විශේෂයෙන් වර්ධනය කරගත යුතු කාලයක් බැවින් ඒ අනුව කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. මකර ලග්නය විශ්ව කේන්ද්‍රයේහි දසවන රාශිය සෙනසුරු ලග්නාධිපතිත්වයේ දරන මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සෙනසුරු දෙවැන්න වූ කුටුම්බස්ථානයේ ගෝචර චලිතයක් පවත්වාගෙන යයි. විශේෂයෙන්ම ඔබගේ 8 වැන්න හිමිකාරීත්වය මේ රවි විසින් දරයි. මේ රවි ඔබගේ 11 වැන්නට පිවිසෙයි. බුධ ග්‍රහයාත ගෝචර චලිතයෙන් පිවිසීම ඉන්න අතරතුර මේ රවිගේ පිවිසීම 11 වැන්නට රවිගේ පිවිසීම ජ්‍යොතිෂයේද කෝටි අද්දෝෂ භංගයක් හැටියට සාමාන්‍යයෙන් සඳහන් වේ. මේ ඔබට යහපත් පිවිසීමක් හැටියට විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබට හදිසි ධනලාභයක් ලැබෙන කාලයක් වේ. සහකරුවෙකුගෙන් හෝ සහකාරියකින් සමාජයෙන් ලැබෙන දායාදයක් විය හැකි. විශේෂයෙන්ම හදිසි ධනලාභයක් ලැබෙන මිතුරු මිතුරියන්ගේ උදව් උපකාර ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබ විශේෂයෙන්ම වැඩිමහල් සහෝදරයන් සමග කරන කටයුතු වල යම් මතව ගැටුම්
මතභේද ඇතිවීමට ඉඩ ඇති බැවින් ඔබේ මතයෙන් ඔබ ඉන්න නිසා ඇතිවීමට ඉඩ ඇති බැවින් නිරන්තරයෙන් ඉවසීමේ උපේක්ෂාවෙන් කටයුතු කරගන්න. ඔබ පස්සාශ්‍රිත, පොළොවාශ්‍රිත, මණික්කාශ්‍රිත, වැලියාශ්‍රිත වගේ ව්‍යාපාර රැකිරක්ෂා කරන කෙනෙක් නම්, විශේෂයෙන්ම ඔබ ගුප්තාංශයේ, ජ්‍යොතිෂාංශයේ, අෂ්ටකර්ම විද්‍යාවෙන් නොයෙකුත්ංශවල කටයුතු කරන කෙනෙක් නම්, ඔබට වැඩි වාසිලසහගතව ඔබේ දියුණුවක් අත්පත් කරන කාල සීමාව කෙරෙහි මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ රැකීරක්ෂා කටයුතුවල සුළුසුළු ප්‍රශ්න, ව්‍යාපාර කටයුතුවල සුළුසුළු ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් ප්‍රශ්න ගැටලු තත්ත්වයන් වළක්වා ගැනීමට ඔබට හැකියාවක් පවතී. එසේම විවාහ ජීවිතයේද යම් සුළුසුළු නොයෙකුත් මත ගැටුම් ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. එසේම ඔබගේ දරුවන්ගේ දියුණුවක් අත්පත් කරන අතර දරුවන්ගේ තරඟ විභාග ශිෂ්‍යත්ව කටයුතු වලින් ඔබට ජයග්‍රහණය අත්පත් වෙන කාල සීමාවක්. එසේම ඔබගේ අධ්‍යාපන කටයුතු, ව්‍යාපාර කටයුතු වලින් ඔබට ජයග්‍රහණය ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. සමස්ත වශයෙන් ගත්තොත් ඔබ කරන කියන කටයුතු වෙනදාට උද්‍යෝගයෙන්, ශක්තියකින් කටයුතු කරන කාලයක්. එසේම ඔබ පිරිස් කළමනා කරන අංශයේ, දේශපාලන අංශය වගේ කටයුතු කරන මකර ලග්න හිමියෙක් නම් වෙනතටදා ඔබ ප්‍රසිද්ධියටපත් වෙන. ඔබේ වචනයට අන්‍යයන් ගරු කරන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට විශේෂයෙන්ම හැකියාවක් පවතී. අධ්‍යාපන කටයුතුවලදී ජයග්‍රහණය අත්පත් කර ගැනීමට හැකියාවක් ඇති කාලයක් හැටියට මේ කාලේ විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබ විදේශගත වීමට බලාපොරොත්තුෙන් හිටපු මකර ලග්න හිමියෙක් නම් විදේශගත අවස්ථාවන් පවා ඔබට සඵලවන, ඒ සඳහා ඉඩ හැදෙන පාර සැකසෙන කාල සීමාවක් කිව්වොත් විශේෂයෙන්ම නිවැරදි. මේ කාලයතුදී ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් ඔබගේ ධනිෂ් ආශ්‍රිත රෝග යම් තාක් දුරට ඇතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ ගැන සැලකිලිමත් කටයුතු කරගන්න. විශේෂයෙන් පිනට දහමට දීම, දෙවියන් හට කරන්නා වූ පුද පූජා සත්කාර, රෝගීන් හට දෙන්නා වූ නොයෙකුත් ආකාරයේ දානමාන පුණ්‍ය කර්ම උදව් උපකාර කිරීම, බෙහෙත් ද්‍රව්‍ය ලබා දීම වැනි කටයුතු වලින් ජයග්‍රහණය අත්පත් කර ගැනීම ඔබට හැකියාවක් පවතී. කුම්භ ලග්නය විශ්ව කේන්ද්‍රයේ 11 වන රාශිය සෙනසුරු ලග්නාධිපතිත්වය දරන කුම්භ ලග්නයෙන් උපන වූ ලග්නාධිපති සෙනසුරු ලග්නගතව ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ ඔබගේ රවි දසවැන්නට පිවිසෙයි. විශේෂයෙන්ම බුධ ග්‍රහයද ගෝචර චලිතයක් පවත්වාගෙන යයි. රවි දසවැන්නට පිවිසීම මගින් රවිගේ බලය වැඩි වෙනම ශක්තියක්ම දෙන රාශියක් වෙන දසවැන්න. විශේෂයෙන්ම රවි දික් බලයට පත්වේ. මේ ඉතාමත්ම බලවත් පිවිසීම. විශේෂයෙන් බුධාදිත්‍ය යෝගද ඇතිවන අතර ඔබගේ හතාධිපතිය දහවැන්නට පිවිසෙයි. මේ පිවිසීම මගින් ඔබේ රැකියාවේ දියුණු වීමක්, උසස් වීමක් ඇතිවන කාල සීමාවක් හැටියට විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් ව්‍යාපාරවල වැඩි ප්‍රසිද්ධියක්, වැඩි ලාභයක්, වාසියක් ලැබෙන කාලයක් කිව්වොත් නිවැරදි. සමාජගත වෙලා කටයුතු කරන, හවුල් ව්‍යාපාරංශයේ කටයුතු කරන කුම්භ ලග්න හිමියෙක් නම් ඔබට වැඩි වාසියලෙස ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට ශක්තියක්, බලයක්, ධෛර්යයක් ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. ඔබට දියුණුවක් පවා අත්පත් වන සුබ කාලයක් හැටියට මේ කාලය විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබ දේපළ සම්බන්ධ කටයුතු කරන කෙනෙක් නම්, විශේෂයෙන්ම යාන වාහන සම්බන්ධ ව්‍යාපාර රැකීරක්ෂා කටයුතු කරන කෙනෙක් නම් ඔබට අතිසාර්ථක ලෙස ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට ශක්තියක් ලැබෙන කාලයක්. ඒ වගේම ඔබ නව නිවාසයක් ඉදිකරමින් හිටියන මග නැවතිලා තිබ්බනම් මේ කාලය තුළදී ඒවා කරගන්න වාග්ය ලැබෙන කාලයක්. විශේෂයෙන්ම නව නිවාස ඉදිකිරීම, අලුත් වැඩියා කිරීම, අලංකරණය කිරීම වගේ කටයුතු වලට ඉතාමත්ම සුබ කාලයක්. විශේෂයෙන්ම විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වෙන අතර සමාජගත වීමෙන් ජයග්‍රහණය ලැබෙන කාලයක්. එසේම ඔබගේ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු, අධ්‍යාපන කටයුතු ජයග්‍රහණය, උසස් වීම, තරඟ විභාග, ක්‍රීඩා කටයුතු වලින් දියුණුව අත්පත් වේ. ඔබගේ අධ්‍යාපන කටයුතු වල දියුණුවක්, අභිවෘද්ධියක් ඇතිවන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දීමට විශේෂ හැකියාවක් පවතී. දරුවන්ගේ පවා දියුණුවක් ඇතිවන කාල සීමාවක. එසේම මේ කාලය තුළදී විශේෂයෙන්ම පියා සමග යම් තාක් දුර මත ගැටුම්, ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි යම් ප්‍රශ්න ඔබට වළක්වා ගැනීමට හැකියාවක් පවතී. සමස්ත වශයෙන් මිතුරු මිතුරියන් ගොඩක් ඇසුරු කරන කාලයක් වේ. වැඩිමහල් සහෝදරයන් උදව් උපකාර ලැබෙන, විනෝදකාමීව සතුටින් ගත කර ගැනීමට හිත් පෙළඹෙන කාල සීමාවක, ප්‍රසිද්ධිය ආකර්ෂණය පවා ඔබට ලැබෙන කාල සීමාවක් හැටියට කුම්භ ලග්න හිමි ඔබට මේ කාලේ හඳුන්වා දීමට හැකියාවක් පවතී. නව තනතුරු හිමිවීමේ වාග්යද ඔබට පවතී. නිරන්තරයෙන්ම කුසල කර්මවල නිරත වීම මගින්, පිනට දහමට දීම මගින් තත්ත්වය තව තවත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. මීන ලග්නය විශ්ව කේන්ද්‍රයේහි අවසාන රාශිය ගුරු ලග්නාධිපතිත්වය දරන මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙච්ච ගුරු තුන්වැනු සහෝදරස්ථානයේ ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ ඔබගේ මේ රවි පූර්ව පුණ්‍යස්ථානයේ නවවැන්නට මිතුරු රාශිගතව පිවිසේ.
මේ පිවිසීම ඉතාමත්ම යහපත් පිවිසීමක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. විශේෂයෙන් මේ පිවිසීමගේ පියාට ඉතාමත්ම යහපත් කාලයක් වේ. එසේම ඔබ වෙනදා වඩා පිනට දහමට හිත් පෙළඹෙන කාලයක් වේ. පුණ්‍ය කර්ම කිරීමට හිත් පෙළඹෙන කාල සීමාවක් හැටියට මේ කාලය විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබ යම් ණයක් කියලා තිබෙනවා. මේ කාලය තුළ ඔබගේ ණය ගෙවා ගන්න අවස්ථාවක් වාසනාවක් ලැබෙන කාලයක් කියොත් යම් මුදලක් පවා ලැබෙන කාලයක් වේ. ඔබ හිත් පීඩාවක හිටියනම් මේ හිත් පීඩා තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් මගහරවා ගැනීමට හැකියාවක් පවතී. සතුරන් පවා මිතුරවන කාලයක් විශේෂයෙන්ම සතුරු කරදර ඔබට තිබ්බනම් මේ කාලය තුළදී සතුරු කරදර පහව යන කාලයක් හැටියට හඳුන්වා දීමට හැකියාවක්ද පවතී. එසේම ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු අති සාර්ථක ලෙස ඉෂ්ට සිද්ධ කර ගැනීමට ශක්තියක් බලයක් ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක්ද පවතී. පියාගෙන් උදව් උපකාර ඔබට ලැබෙන කාල සීමාවක් කිව්වොත් මේ කාලය නිවැරදි. එසේම ඔබ විදේශගත අධ්‍යාපනයට බලාපොරොත්තු වෙන හිටියන විදේශගත රැකියාවකට බලාපොරොත්තු වෙන හිටියන මේ කාලය තුළදී ඔබට ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට භාග්‍යයක් ලැබෙන කාල සීමාවක් හැටියට හඳුන්වා දීමට හැකියාවක් පවතී. මවට ඉතාමත් යහපත් වන අතර එසේම ඔබ නව නිවාසය මිලදී ගැනීම, නව නිවාස ඉදිකිරීම, අලුත් වැඩයා කිරීම වලට ඉතාමත් සුභ කාලයක්. යාන වාහන මිලදී ගැනීම, විකිණීම, දේපල ඉඩකඩම් මිලදී ගැනීම, විකිණීම වැනි කටයුතු විශේෂයෙන් කෘෂිකර්මාන්ත ආශ්‍රය කටයුතු කරන අයට ඉතාමත්ම සාර්ථක ලෙස ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට යම් භාග්‍යයක් වාසනාවක් ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක් පවතී. එසේම ඔබ කරන කටයුතු වෙනදාට ශක්තියකින් ධෛර්යයකින් කරගැනීමට භාග්‍යයක් ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලය විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. දුර ගමන් පවා යෙදෙන කාලයක් හැටියට මීන ලග්න හිමි ඔබට මේ කාලය විශේෂයෙන්ම හඳුන්වා දීමට හැකියාවක් පවතී. නිරන්තරයෙන් ඔබගේ කටයුතු ශක්තිමත් කිරීම මගින් විශේෂයෙන්ම සාර්ථක තත්ත්වයකට තලයකට පත්වීමට ඔබට හැකියාවක් පවතී. රැකියා ව්‍යාපාර කටයුතු වල පවා දියුණුවක් විදේශගත ව්‍යාපාර රැකී රක්ෂාවල වැඩි ලාභ වාසි ලැබෙන කාලයක් හැටියට මේ කාලය හඳුන්වා දීමට හැකියාවක්ද පවතී. ඔබගේ රෝග තත්ත්වයන් ගැන සැලකිල්ලට ගත්තොත් විශේෂයෙන්ම යටි බඩ ආශ්‍රිත රෝග, හිස ආශ්‍රිත හිසේ කැක්කුම් පීනස් වැනි රෝග ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් ඇතිබේ. ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. මෙසේ ග්‍රහලව රජු වන රවි ග්‍රහය විශේෂයෙන්ම කුජට අයත් සෙම්පතියට අයත් වෘශ්චික රාශිගත පිළිවීම පිළිබඳව ලග්නයෙන් ලග්නයට සවිස්තරාත්මක ප්‍රකාශයක් ගෙනෙන ලදී. ඔබගේ කේන්ද්‍රයේ උපත්ති කේන්ද්රයේ ඔබ ගත කරන මහදස අන්තර්දසා විදසා ඔබගේ සඳුතැත්පත් වීම ඒ රාශිතක තත්ත්ව මත වෙනස් විය හැකි බැවින් ඔබේ විශ්වාසන්ත පෞලේ ජ්‍යොතිෂවේදයලා ඔබේ කේන්ද්‍රයේ පරීක්ෂා කර බලා අවශ්‍ය උපදේශන සෙත්කම් ලබා ගැනීමෙන් ඇතිවිය හැකි තත්ත්වයන් ඔබට පාලනය කර ගැනීමට හැකියාවක් පවතී. එසේ මේ ගෙනෙන ලද පලාඵලය සමස්ත රවි ග්‍රහය උෂී රාශිගත වීම පිළිබඳව ගෙනෙන ලද සමස්ත ගෝචර පලාඵල කථනයක් බව විශේෂයෙන්ම සලකනවා.